තමයි ත්‍රිකෝණවලින් සෑදුණු මේ වස්තුව. ඉන් ඔබට යන විට අපිට හමු වෙන මෙවැනි බහුවර්ෂවලින් සෑදුණු බහුතල ගැන කතා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ ඒක අතකින් තරුණ චින්තකයෙක් අද 9:05ට අපි කැඳවලා තියෙන නිසාය. ඔහු තමයි උදය චින්තක ජයතිලක. උදය මොනවද මේ? මේවා ඇත්තටම බහුතල කිර වර්ගයට අයිති වෙන කොටස. බහුතලයක් කියන්නේ තල පෘෂ්ඨවලින් සෑදිච්ච සංයුක්ත ඝන වස්තුවක්. දැන් ඇයි මේ නිර්මාණය කරන්න උදේට හිතුනේ? මොකද තිබ්බ වැදගත්කම? වැදගත්කම මෙහෙමයි. මම 11 වසර ඉගෙන ගන්න කාලේ වෙසක් එකට හැදුවා වෙසක් කූඩුවක්. ඒක මෙන්න මේ ආකාරයි. මෙලන පොලේ දක්න තියෙන ඇති. අටපටන් නෙවෙයි. හරි, පංචාස වලින් හැදපු තලයක්. ඉතින් මේක පංචාස තුනක් ශීෂයට එකතු වෙනවනේ. ඉතින් මුළු තල ගන්න 12යි. මම කල්පනා කළා මේ 5යි 3යි කියන ඉලක්කම් දෙකෙන් 12 කියන ඉලක්කම ගන්න බැයිද කියලා. හරි, ඉතින් ඒ ඔසේ කල්පනා කළා තමයි මම මේවට පුදු සමීකරණ ව්‍යුත්පන්න කළේ. ඒ විතරක් නෙමෙයි, තවත් කොච්චර තව වෙනස් විදිහක වෙසක් කූඩු හදන්න බැයිද කියලාත් මම කල්පනා කළා. ඒ විදිහට හිතලා තමයි මේව ප්‍රතිඵලයේ ගත්තේ. දැන් උදේ කතා කළේ සමීකරණ ගැන. ඒ කියන්නේ ඔහු විසින් මේ නිර්මාණ හැම නැත්නම් මේ අදහස ඉදිරියට ගෙන යන්නට භාවිත කළ දෙ තමයි සමීකරණ. සමීකරණයකින් සොයනවා කියන්නේ සොයනට තියෙන හැමදේම හම් වෙනවා කියන එකද? ඔව්, බොහෝ දුරට. මොකද අපි සමීකරණයකින් කරන්නේ තියෙන්න පුළුවන් හැම අවස්ථාවකම සලකා බලන එක. එතකොට අපිට මග හැරෙන්න තියෙන හැකියාව ඇත්තටම නැහැ. දැන් තවදුරටත් කිව්වොත් එහෙම සොයා ගැනීමේදී, ඔව්, මම මේ ගණිතානුකූල ව්‍යුත්පන්න කිරීමේදී යොදාගත්ත මූලික දෙයක් මම පැහැදිලි කරන්න යන්නේ. මේ තියෙන සමාකාර දස ආශ්‍රයක්, මේ තියෙන සමාකාර ෂඩ ආශ්‍රයක්, මේ තියෙන සමාකාර පංච ආශ්‍රයක්. අපි ওই තුන එකතු කරලා මුල්ලක් හදන්න ගියොත් මොකද වෙන්නේ කියලා මම දැන් පෙන්නන්නම්. මේ මුල් දෙක එකතු කරොත් එකතු කරලා මෙහෙම හදන්න පුළුවන්, මේ මුල් දෙක එකතු කරලා මෙහෙම හදන්න පුළුවන්. නමුත් එතකොට අපිට මේ ෂඩ ආශ්‍රය පංච ආශ්‍රය මුල් දෙක එකතු කරන්න බැරුව යනවා. මොකද ඒකට හේතුව මේ මුල්ලේ ෂඩාශ්‍රේ මේ මුල්ලේ දසාශ්‍රේ මේ මුල්ලේ වගේම පංචාශ්‍රේ මේ මුල්ලේ කෝණවල එකතු අංශක 360ට වැඩි. අංශක 360 කියන්නේ ලක්ෂයක් වටා තියෙන කෝණවල එකතුව. ඉතින් මම මුලින්ම කරේ අංශක 360ට අඩුවන පරිදි තිබිය හැකි සියලුම බහුවස්ස සංයෝජනයන් සලකා බැලීම. ඒ ක්‍රමයෙන් ගියහම මොකද වෙන්නේ? කිසිම බහුතලයක් මග ඇරෙන්නේ නැහැ. ඒ කියන්නේ උදේ චින්තක කියන්නේ නමර ගැලපෙන විදිහටම චින්තකයෙක් වෙසක් කූඩුවක් දිහා බලාගෙන ඉන් ඔබට යන්නේ කොහොමද කියන එක හිතලා බලපු කෙනෙක්. 2000ට අපි යනවා නම් ඉතින් ඒ ගැන හිතන්න බලන්න එපා. දැන් මම කියන්නේ මේ ඔබේ සොයා ගැනීමක්ද නැත්නම් ඔබ මේ සොයාගෙන ගිහිල්ලා ඊට පස්සේ ඔබට හමු වුණාද මේ සොයාගත් කෙනෙක් අතීතේ හිටියා කියලා? කොහොමද ඒතරතුර? ඔව්, ඒක මම මුලින් කිව්වනේ තනියම මට දවිත ප්‍රායෝගික ප්‍රශ්නයකට උත්තර හොයන්න ගිහලා කියලා මේක හම්බුනේ. ඉතින් මම දිගටම කරගෙන ගිය නිසා මේක මම තනියෙන් ව්‍යුත්පන්න කළපු දෙයක්. ඒ කියන්නේ මේක මම මේ ප්‍රතිඵලය ලබාගෙන තියෙන්නේ තනිකරම ගණිතය ප්‍රයෝගික කරගෙන. ඒ කියන්නේ ප්‍රායෝගිකව කළා නෙමෙයි මේ ප්‍රතිඵලය අරන් තියෙන්නේ. ඒ කියන්නේ මම මේ බහුතල වල පැවැත්ම අරගෙන සෑහෙන කාලයක් හිටියා මේ බහුතල හදන්න දෙයක් නැතුව. නමුත් දැන් ඔබට හමු වෙනවද කවුරුන් හෝ මේ බහුතල මීට කලින් ලෝකෙට හඳුන්වා දුන් කෙනෙක්? ඔව්. කවුද? ආකමිඩිස්. ආකමිඩිස් කළා තියෙන්නේ මෙන්න ඔය චතුස්තලයේ දැතුළුව මේ මෙතන තියෙන බහුතල පහ ඒ ශීර්ෂ කපලා බහුතල 13ක් ආකමිඩිස් විසින් ලබාගෙන තියෙනවා. බහුතල 13ක්. ඒ කියන්නේ ඊට කලින් මේ බහුතල හඳුනා දීලා තිබෙනවා. ඔව්, ආකමිඩිස්සත් කලින්. හැබැයි ඒකේ රසවත් ස්වභාවය කියන්නේ මේව හොයාගෙන තියෙන ඇත්තම ස්වභාවිකව පවතින ස්පාටිකවල. දැන් මං හිතන්නේ හඳුනා ගැනීමට පහසුවෙයි මෙතන තියෙනවා ෆුට්බෝල් එක හැඩරුව. ඔව්. නමුත් මේ තත්ත්වෙන් ඔබට යන විට හමු වෙන්නේ මොකද්ද? අන්තිමටම හැදෙන නිර්මාණය කොහොමද? ඇත්තම අන්තිමට හැදෙන නිර්මාණය කියලා අපිට දක්වන්න පුළුවන් ගෝලය. ගෝලය අපිට දක්වන්න පුළුවන් තල අනන්ත ගානකින් හැදිච්ච පෘෂ්ඨයක් විදිහට. නමුත් පරිමිත තල පරිමිත ගානක් තියෙන ලොකුම ගෝලය තමයි මෙතන තියෙන්නේ. හොඳයි. දැන් උදේ මොකද හිතන්නේ? දැන් ඔබ මේ නිකන් ආසාවට පටන් අරගෙන කරපු දෙයක් වුණාට මොකද්ද අද ලෝකයට එහෙම නැත්නම් කෙනෙක්ට මෙහි තියෙන වැදගත්කම? මෙහි තියෙන වැදගත්කම ඇත්තටම මම හිතනවා මෙහි අපිට දක්වන්න ලැබෙනවා. මේක අපි උදාහරණ ගත්තොත් මේ ශීර්ෂ
තියෙනවා සමමිතික අවකාශය පිහිටලා. එතකොට අපි මේකට යම්කිසි බලයක් යෙදුවොත් මේකට සෑහෙන්න බලයක් දරන්න පුළුවන්. බලයේ බෙදිලා යන නිසා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේක ගෘහ නිර්මාණ ශිල්පයේ වගේ දෙකට යොදා ගන්න පුළුවන්. ඒ වගේම දන්නවා මැණික් කර්මාන්තය වගේ. ඒ වගේම නිර්මාණකරණයේදී අපිට යොදා ගන්න පුළුවන්. මම හොඳම උදාහරණයක් කියන්නේ මම මෙන්න මේක දැකලා තියෙනවා ලාම්පු ආවරණ විදිහට යොදාගෙන තියෙනවා. හැබැයි වෙන මේ ඊට අමතර වෙන දෙයක් යොදාගෙන තියෙනවා මම දැකලා නැහැ. ඒ වගේම තවත් වැදගත් දෙයක් තියෙනවා. මෙන්න මේ ෆුට්බෝලේ සම්බන්ධින් මේ 1992 දී හොයාගත්තා මේ ෆුට්බෝලේක ශීර්ෂවල කාබන් පරමාණු පවතින කාබන් 90ක්. ඔව්. 1992 දැන් බලන්න ෆුට්බෝල් ගහන්න නම් කොච්චර කාලද? ඒ වගේම ආකිමිඩිස් මේක හොයාගෙන කොච්චර කාලද? ඉතින් එහෙම ගත්තොත් මෙතන තියෙන බහුතල හැඩය ගන්න 90 තව කොච්චර තියෙන්න පුළුවන්ද? ඒ නිසා ඒ ඔසේ පරීක්ෂණ කළා මං හිතනවා අලුත් සෑගීම් කරන්න පුළුවන් වෙයි කියලා. ඔව් දැන් එහෙම ඒ සොයාගැනීම් කරන්න අලුත් විදිහට හිතන්න ඕනේ දැන් උදේ හිතුවාගේ අටපට්ටම් කුඩු වගේ එහෙම නැත්නම් වැසක් කුඩුවක් දිහා බලාගෙන මොකද ඉස්සරහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේවා දිහා බලාගෙන කරන්න හුඟක් වැඩ කටයුතු මම ඉවර කරලා තියෙනවා ඉතින් වෙනම ශාස්ත්‍රයක දිගටම ගණිතයෙන් යම් කිසි දෙයක් කරන් තමයි මගේ බලාපොරොත්තු හොඳයි දැන් එතකොට මේක ගැන කවුරු හරි දැනගන්න කැමති වෙනොත් අඩු ගානේ ප්‍රදර්ශනයකට මම හිතන්නේ මෙතන හොඳ දේවල් තියෙනවා නේද ඔව් ඇත්තටම කොළඹ කෞතුකාගාරයේ මම ගිහිල්ලා කිව්වා මෙහෙම දෙයක් තියෙනවා කියලා ඒගොල්ලෝ මට ප්‍රදර්ශන කරන අවස්ථාව ලබා දෙනවා කියලා පුරොන් දුන්නා. ඒ වගේම මේ පොළොන්නරුව ප්‍රාදේශීය මේ පුලිසිදරුව ප්‍රදර්ශනයේ ඉදිරිපත් කළා හොඳ ප්‍රචාරයක් ලැබුණා. හොඳයි. ඉතින් මේ දෙනම බෙදා හදාගෙන කැමති නම් කොහොමද ලිපිනේ උදේගේ? 216-2 අතුරුගිරිය පාර මාලපල්ල පන්නිපිටිය. 216-2 අතුරුගිරිය පාර මාලපල්ල පන්නිපිටිය. හොඳයි. ඉතින් අපි කතා කරා හැකියාවන් ගැන තරුණයන්ගේ 9:05 ඉඩ සැදෙනවායි කියලා කවදත් කරලියක් වෙන බව උදේ චින්තක මෙහෙට ආවේ ඒ නිසා. ස්තුතියි උදේ. Thank you. අපේ ප්‍රේක්ෂක